තස්ස භගවතු අරහතු සංමා සංබුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සංමා සංබුද්ධස්ස නමු තස්ස භගවතු අරහතු සංමා සංබුද්ධස්ස මනුපුුබ්බංගෙම දංමා මනු සෙට්හා මනුමය මනසා්චයේ පසන් එන භාසතිවාහරෝතිවා තතෝනං සුකමන්වේ තිී්ඡායාව අනපායිනීතති මේ උදැසන දවසාරම්භ කරන්න සූදානන් වෙන වෙලාවෙ ලොතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුළින් තමගේ ජීවිතය හැඩගස්වා ගන්න සූදානන් වෙලා හැමදාම මේ දහම් සිතුල් වැඩ සතහනත් එක ඒකරාශි වෙන ලොකු පිරිසක් ඉන්න බවපි දන්න. ඒ හැම දෙනාම එකතුවෙලා කල්පනා කරල හැමදා මේ දේවල් අසා සිචිනෝ. සමහට අවරුදු විස්සක් විතර හපු කෙනෙකුට හිතෙන පුළුවන් අපි අහපු දේවල් ගොඩක් කියවෙනවන කියලා. ඒත්කමක් නෑ ඔබට මේ ආපහු අහපු දෙයක් ඇහෙන කෙනුත් බාපහු නැගී සිටිනවා ඔබ තහවුරු වෙනවා ඔබේ ඒ අදහස හොඳ අදහස ආයාය බලගැන්විෙනෝ ඒ නිසා හොඳට අහන් ඒ ඇසීම ඔබට ධනයක් කන් දෙක ඔබව ශක්තිමත් කරනවා කන් දෙක ඔබව අඩවනෝ හිතල බලන්නක සමහරය වහපු හාම ඇදෙනෝ සම්හරයවාපු හාම සතුට හිතෙන සමහාරයවාපුවාම අපි හොඳ ශක්තිමත් අය බවට පත්ති මේ එකතමයි ස්වරූපය එනිසා මේ උදෑස නැහෙන දේවල් ඔබ විනාස කරන්න කිසිබක් කියන්නේ නෑ ඔබෝ ශක්තිමත් කරන්න මයි බුද්ධ වචනය පාවිච්චිවෙන්නේ ඔබ හොඳ කෙනෙක් කරන්න මයි බුද්ධ වචනය පාවිච්ි වෙන් කොච්චර උගත් වඋනත් වැඩක් නෑ ගුණයහපත්කක් නැත්ත කොච්චර දනවත් වනත් වැඩක් නෑ ගුණය හපත්කං නැත්ත කොච්චර ලස්සනුනත් වැඩක් නේ ගුණය හපත්කං නැත්තා කොච්චර බලවත් වනත් වැඩක් නේ ගුණේ හපත්කං නැත්ත කොච්චරංග සම්පූර්ණත් වැඩක් නෑ ගුණේ හපත්කං නැත්ත. ඉසරර කියමනක් තියෙන්නේ ගමී අයගේ නයාළඟ නාගමානිික්යක් තිබුණට වැඩක් නෑ කර නයාසර නිසා ඒවගේ ඒවා සමහරට ගන්න බෑන ඉති එනිසා අපි ජීවත් වෙන්නේ අපි ශක්තිමත් වෙලා තියෙන්නේ අපි ඉන්නේ මේ මහ පොළොවේ මේ මහ පොලො ඇතුළෙ ඉන්න අපිට මනුෂකං ගුණ දහම් මත්‍ය අවශ්‍යයි පිළිගැනීම් අභිචාරවිදි ශ්‍රද්ධාව අත්‍ය අවශ්‍යයි මේ කිසිවක් නැත්තං අපි හීලෑනෑ හාමුදුරෝ කෙනෙකුට මොනවා කළත් කොච්චර යටත්්ද බලන්න අපේ දායකු. දැක්කහම අතපයි වෙනස් වෙනවා ඉන්න හැටි වෙනස් වෙනවා පරිසරය වෙනස් වෙනවා කතාව සබ්දය අඩුුවෙනවා බලන්නේ ආගමික පිගැන්ලීම නිසා හදලතින ශික්ෂණය එතුවට වැඩිහිටියෙක් දැක්ක හම වෙන වෙනස බලන්නකු. ඒ ආගමික මතවා දලින් හදලාතින ශික්ෂණය ගුරුවෙක් දැක්ක හම මොනවා කීවත් ඇති වෙන වෙනස බලන්නක. ඇති කරලා තින ශික්ෂණය එතකොට දැම් මේ කවුරහරි කෙනෙක් යෝජනා කරනං මේ හරපදති අවශ්‍ය නෑ කියලා ඔහු නොකයා කියන්නේ මේ හීලෑ බව මේ ශික්ෂණය මේ යටහත් පහත් බව මේ ගෞරෝවා්‍යත බව මේ මනුෂ්‍යකම මේ අනිත් කෙනා සන්තෝෂ කරන පිළි ආචාර සමාචාර විදි අවශ්‍ය නැහැ කියන එකද එක හොඳ නෑ එක අපි දිගට පවත් වගෙන යන්න ඕනේ පින්වන්නේ මේ සමාජට අවශයවා දියුණුම සමාජෙන් දලා පහළම සමාජ දක්වා තිෙන්න්න ඕනෑ. එහැම සමාජයක්ම ලස්සන වෙන්නේ සුව පහසුවෙන්නේ තැන්පත් වෙන්නේ සාන්ත වෙන්නේ ඒ වහරහා. මේ උදෑසන මේ අපි හාමුදුරුව නමක් වඩම්මලා මේ කරන වැඩසටහනත් ඔබට අන්න ඒ ගුණාත්මක සිතුවිලි ඇති කරන වෙලාවක්. පුතාාවහැරවන් දුවවැහැරවන් අනිත්තා අවදිකරවන් එකතු කරගන්න. උදෑසන මවදි වෙලා මේ වැඩ කරගෙන දවස පටන්ගන්න නිවසක් ේසිකට පිරිහෙන්නේ දරු හොඳ ිග ගන්නවා පාන්ද රදි වෙනවන. හොඳට වැඩ කරන්න වෙලා විතුරුන පාන්ද රවදෙනවන. මේ වගේ දේකට කංයොම කරන්න වෙලා විතර වෙන ඉතුරු වෙනවා. මේ මුකත් කරන්න වෙලාව නැතුව නවා කම් ඇලුුණ නොති සා මේවට පුංචි කාලින්ද දම අපි යොමු වෙන්නුවන යොමු කරන්නත් ඕනි. එනිසා මේ ලස්සන ධරම ගාතාවක්. දම පදේ කියන අපි හැමෝම අස්ථසාර ග්‍රන්ථයක් කියරන කියන්නේ අතේ තියාගෙන පාච්චිරන පොතක් බෞද්ධ. හරි පූජනය පොතක්නේ ඔය හැම ගාථාවකම තියෙන උපදෙස් කොඩක් ඒ ගාතා එකේ කරගෙන රචනා ලිවොත්ත හෙම ඒ රචනාටික ඔක්කොම මංහිතනවා ලෝකයටම මේ අවිහිංසාව ආදරය සෙනෙහස කරුණාව දයාව මෛත්‍රිය පතුර වන මාලොක පොතක් වයි එක එක ගාථාව වරගෙන මේ ගාතාවට ඒ ගාථාව ගැන රචනයක් ලිවුත් ගාථ හාර්සී ගැනාවටම රචනාවක් ලිවුත් එහෙම වග විසි හැම ලස්සම මිනිස්සුන්ට ආදරණය මාතුරුකා ගණනාවකට ලියප් පොතක් වෙ ඒත් තරං මේ හරි ලස්සනයි මේ දම පදය කියන පුස්තකය කුද්දක නිකායි බුදුහරුන්ගේ දේශනාවක් දෙදන අපි සලකන් බුද්ධ දේශනාවක් මේක පලවෙනි ගාතාව සහමදේකටම ශේෂ්ට වවා මුල්ව වෙනවා පෙරටු වෙනවා. හිත අපිත් එක සම්බන්ධයි. හිතෙන් තමයි හැම දෙයක් මොපදන්නේ. හිතෙන් තමයි තීන්දු කරන්නේ. හිත තමයි මතක තියාගෙනන්නේ මතක ගබඩාව. හිත තමයි සමහර මේක විඤ්ඥානවාදයට එකතු වෙන්න්න හොඳ නැති සහමපිරි කියන්න බැහැ. නමුත් හිත සංසාරයට අපිත්ත එකක යම් ගමනක් යම් මට්ටමකට යනන චසෝන චාඥෝ කියලා යම් වෙනසක් වෙමි යන. එනිසා හිත කියන්න එහෙම එකක් කිය අපිශ්වාසකර. අපි අනෙකුය දන්ඩකාරන්නේ කතා පුවත් වගේ දේවල් ොලෙදී අපිට අපි කියව තියන දේවල් ලොබ කියව තියන දවල් ොට අනුවත් ඇඟට වඩා හිත බලවත්. සමහරලාට හිත බලවත් කරගෙන මේ ලෝකෙ කරපු දේවල් ඇඟ බලවත් කරගෙන මනිසු තාම කරනය සහ රතීත පුරා විද්‍යාත්මක ස්ථාන බැලූත් සමට කායික ශක්තිය රඩා මෙව කරන්න ඇතේ මානසික ශක්තියෙන් දෝ කියලද සැකේට හොයනවා. සමට ඇත්තවශයෙන්මත් ඒක හෙම වෙන්න පුළුවන්. රිෂුවරුදැ බුදු දේශනාවවෙත් තියෙනවන එක තැක මේ බුදුහාමුදුරු ගක් ළඟ වැඩන්න. ගගක් ළඟ වැඩන්නකොට බුදුහාමුතුරු වැඩන්න කොට එතිෙන්ටේ න එක පාරටම තවෂෙක් බුදු හාමුදුර ගෙන් එහා පැත්තර වඩින්න ඉන්න මේ ඔරුුව පාරුවනක ඒ ආපුූ කෙන මුකුත්මනෑ පාරුවෙනකං හිටියන එතවසා. එක පාරටම නවගුණවැලා අතගාමින් එය එක පාට මහස නැගල යන්න ගිය කියලා පෝතක් තියන එක පෝත තියන්නේ ඊට අතවට හැ කතාවක් එක කියන අවශ්‍ය නැහැ නවමුත්ම මේ කියන බදුජණන් වහන්සේ මේද න් දාව ගොඩක් ඉඳදල තියෙනවවා අදරුෂ අධ්‍යාත්මය දියුණු කරපුයි. බෞද්ධයෝ නොවේ. නමුත් අධ්‍යාත් මේ දුණ කරොයින්දර තියෙන එක මරමුණකයිද දව කසින බාවන වගේ දේව නීලන පීත කසිනදී කසින භාවන ැටි ික්ෙම ෑැසි කරගෙන අලෝකය එක සම්බන්ධ දේවල් සහරලාට ඒ විිවිධ දේවල්ලොලින් මේ විශ්වේ තියෙන මූලික ශක්තිීන් පිල්ිබඳ මෙනෙහි කරමින් කරපු භාවනහැම බෞද්ධ භාවනාවෙන් පිටත් තිබිල තිෙනවා එදට මේ වගේ දේවල් හර සමහරය සාරීරික බලයට වඩා මානසික බලය දියුණු කරලා තියෙන එදකට ඒගේ මානසික බල දියුණු කරපු ලෝකඉඳල තියෙන බුදුරජාණන් වහන්සේ න මානසික බලය පරිමයටම දියුණු කරපු උතුමන් වහන්සේ නිසාම කායික බලට වඩා මානසික බලය ප්‍රබලයි සහ, බලයෙන් කළ දට වඩා මානසික බලයෙන් ලෝකයට කළ වෙනස විශාලයි කියලා සමස්තයක් වශයෙන් ලෝකයේ පිළිගන්න. බුද් දේශනාව අනුශාසනා කරනවා හැමදේටම මුල්ලු වෙන්නේ මනසයි කියලා. සමහර විද්‍යාත්මකෝ අපි හල තියෙන දෙයක් නනේද. ඇස්පිල්ලං ගහන එක වගේ කාරණ දෙකතුන කැර අනිත් බහුතරයකට, මේ හැමොහොතකදම අපේ මනස අපිට අනක් නිකුත් කරනවා ඒ අනෙන් තමයි අපි ක්‍රියාත්මක වෙන්න අපි හිතනවා අපි ටෝනෙක අපි කරනවා කියල නෑ නෑනෑ ඔබ සමහර එකන මටෝනිකයිඉමං කරන්න කියලා ඔය ඔබටෝනික නෙමේ ඔබ කරන්න ඔබේ හිත ටෝනිෙක් සමහරාමල බොහොම මහන්සියෙන් ඈත ඉඳලා අනුරාධපුරේදලලා පොන්න්නරුටයන දුව බලන් පොළොන්නරේදලා කොල්වටෙනවා අපපුතා බලන් ය කොළමිඳලා ආය අම්පාරට යනවා අනිදදුව බල රව්මක් ඇවිදිෙන හිතාගනන්නේ මං යනවා කියලා එයායට යන්න කියලා යම්මට කියලා තියෙන හිත හිත කිව්ව හම වහලෙක් වගේ අපි වැඩ ගහන්න කිව් හම ගහනු බනින්න කිව් හම බනින රන්්ඩු කොරන්න කිව් හම රණ්ඩු කරනු දැන් බත් කන්න කිව් හම බත්කාන දැන් දුවන්න කිව්හම පොඩ අදුවන දැ හිනාාවෙන පොඩ්ක් ඔන්න අඳදුරන කෙනෙකෙනක් හම හිනාාවෙන මේ ඔක්කොම හිත අපිට කියන්න මේ හිත අපි ලෑසි කරගන්නු සූදාන කර ගන්න හරකෙක් බුදු දේශනා ඇති උප මවක් හරකෙක් අරගෙන යනකොට ඒ හරකා ගවයා ගොපල්ලාගේ වරදකි ඇැතන් ගොපල්ලාට නින්දෑම නිසා. එයා හැම තැනම පැනලා යම් යම් දේවල් කෑවුත් ඒකේ වරද ගවයාත කියනවට වඩා ඒකේ වරද ගොපල්ලා අතකීම යුක්තිසාගතයි මොකද ගවයාගේ ස්වරූපය හුුවවෙච්චක් කනේක තමා ගොපල්ලෙක් ඉන්නේ ඔහුව බලාගන්න තමා ගොපල්ලා නිදිනම් ගවයා මක් කරන්නද එහෙම උපමම අපේ තියහ ඒකෙන් කියවෙන්නේ ඔබ ඔබේ හිත පාලනය කර ගැනීම හෝ සංවර කර ගැනීම හෝ හිත එකලාසේකට පත්කර ගැනීම හෝ ඔබේ වගකීමක් කොට සලකානේ නැත්නම් ඔබ ඔබේ හිත නැමැති ගවයා අතහැර දනපු ගොපල්ලෙක් වගේ. ඔහු කළ හැමදේටම ඔබට දඩුවක් විඳින සිද්ද වෙනු. අඩන්න වෙන කම්පා වෙන්න වෙනු. වේදනවා විඳන්න වෙනු. තරිස්සං වෙන්න ඕනේ ඔබේ ගවයා ගැන. කවුරර කෙනෙක් ගවයා වරං හොඳ කනුවක් ගහල බඳිනු. හොඳ දංවැලකුත් දමනෝ. ගවයාට වමනවතියෙනවා ගොඩක් දේවල්. ගුර ඇගේ හිය මරගෙන ඇදෑද පුුවන් තරම් බලන නමුත් ඇයට යන්න පුලුවන් රවුමේ සීමාවත් විතරයි. එහෙමනොත් හොඳයි එනිසා මනස හැමදේටම පූර්වාංගමයි ඒ මනස ගැන හිත ගැන අපි අවධානඉ ඕනි ලෝකෙ ජීවත්වෙන් අමාරු කන නැතිහින්දා බොන නැතිහින්දා සැපහසු නැතිහින් දම නෙමි මනස ඇති කියලා කියන්න නැති නිසා මනසෝබට ඇති කියලා කිව්ෝත් ඔබ හරි සාර්ථක වෙනෝ. මනස්ෝබට ඇති කියල කිව ෙනැත්තං ඔබේ තැනට ඔබේ මනස මෙහේ ව ෙනැත්තං ඔබට කවදාකොත් ඇති කියලා කියන්න ත්නේ ඇති කියලා හිතෙන් නිත්න්නේ ඔබේ මහන්සිය නතර වෙන්නත්න්නේ. ඔබේ වැඩපිළල් නතර වෙන්නත්න්නේ. එනිසා මනස හැමදේටම පූරුවන්ගමයි මනස නඩත්තු කරන්න ඕන මනස පෝෂණය කරන්න ඕනේ මනස නිවැරදි කරගන්න ඕනිේ තමන් වහි අව හරි කෙනෙක් වදුුරෙක් මේ ධර්මය තියන උපම වන්දුුරෙක් කුරුල්ලෙක් කිම්බුලෙක් බල්ලෙක් නැත සුනකයෙක් වගේ සත්තු ටිකක් කරං එකට බන්දිිනු එකට බැඳලිවරලා කියනවා දැම් පස් දෙනම් හිතනොක කිම්ඹුලෙක් ඉන්නවා කුරුල්ලෙක් ඉන්නවා එතකොට එතන ඉවා සුනකයෙක් සමාට නරියෙක් වගේ සතයෙක් ඉන්න මේ හතර පස් දෙනාමකට බැඳලා කියනවා හා දැන් ඔයා ඇටික සාමකාමිෝ සමගියෙන් ඉන්න කියකි එම අපි කියන්න පුළුවන් අපිට හා සුනකය ඔබ සසාමගීෙන් ඉන්න මේ කින්ඹුලත් එක් මේ න්දුරත්තක සමගින් ඉන්ටෝනෑ කියලපිට කියන්න පුළුව කිව්වට ඉන්නේ දැ කිව්ට යලට ඉන්න බෑ ඇල එකනකාට වෙනස් හරිම අමාරුවමේ අයව එක විදිගට තියගන් ඒවගේ තමා චෙද්‍රියන් හරිම වෙනස් හැකියන් එක සතික් කන කියන්න එක සතික් දිව කියන්නේ තවසතික් නාසේ කියන්නේ තවසතික් මෙයාලා ඔක්කෝම එක තැන් වෙච්ච තැන මහාරගලයක් තමයි අභ්‍යන්තරය හටගන් දැන්වයි මහා පෞකාරය කල සමාජය නින්දා කරනයටත් ඒකයි වෙලාති. හිරබත් කන උදවය කියලා කියනයටත් ඒකයි වෙලාති. සමහට පීඩා ංගට ලක්වෙන සහර අවස්ථාවංලේ කාට කාට්නොත් අපිට වනත් හැමෝටම සිදවෙන්නේ එකයි. එනිසාඒ මනසේ ව්‍යකූල බහාව ඇති කරන්න කායික බලපෑම තියෙන හැබැයි ඒ කායික බලපෑ මහවලාට තියන හවලාට නෑැ කියන්න හැමෝටම තියෙන්. අපි හැමෝම වීදුරු ෙවල්ලුලඉඳලා ගල්ගහනෝ වගේ අනිත්තයන්ට රඩු කරලා ඇඟිලිදික් කරනට වඩා අපි ලෑස්තිවෙන් ඕනේ ඒ මානසික සංකූලතාවය නැත්තං ක්‍රියාශීලිත්වය ගැන අඳුනගැෙන හොඳ ජීවිතයක් ගවන්න. හොඳ පිළිවලකටින් හොඳ පින්දහම් වලේදී බුදු හාමුදුරු අනුශාසනා කරනවා එ කුමන දේ කළත්කමක් නැහැ ගැටලුව තියෙන මේකයි. නරක දේවල් කළ හම ඒ ප්‍රතිඵලය එන්නේ සංසාරයට චක්කංව වහත්තෝ පදා හරකෙක්ගේ පසු පස්සෙන් යන ගැලවගේ හරට එපා කිවයි කලයින් කරන්න බැෑන් ැම්මට බරයි දැම්මට අමාරුවයි ැමට කන්ඩක් අදින තිෙන කකුල් දෙක රිදවා කියලා ැලායිං කරන්න බෑ. ගැලායින්කරන්න හිතුව හිතල වෙල්ලා නිදාගත්වොත් වෙන තවත් හිරරෙන එක. ගැලායිංකරන්න ක්‍රමයක්න අදන්න ඕෝන ගමන අන්තේ දක්වා. සංසාර ඇකුසල් කරපු අයට මේ උපදින උපදින භවයක් ගානය ඒව විඳවන්න වෙන. සමහරුවහනවා කර්ම පලිසන් දෙන්න කවුරු කුද මුදුරනවා දෙන්නේ කියලා. ඇයි ච්චරප දුරුවල වෙන්නේ කොච්චර දෙනවද බලන්නක. සමාජයේ දිහාවටිටාව දිහා ගහ කොල දිහ ඇලදොල දිිය සතාසී පවදියා චරියාවන් අධ්‍යනය කර කොච්චරේ දී තියනතිකර බල ඔබට නොපෙන අවිචිය සංජීවේ කාල සූත්‍රය සංඝාතය රෞරවේ මහාරවෞරවේ තාපේ ප්‍රතාපය ඔක්කො අමත කරනකු. පරිසේය තුරේ කොච්චරපාදුක් විදින ඔබට මුණ හැෙන බල ඇයි අහන්නේ කවදේව දෙන්න කියහන්නේ ඇචර දුරුවල වෙන්නේ තර්කර බද්ධහගම දිනන්ටෙන් හදන් හොඳ. සහරයින්න සහර විධ මතතාව තිය නැත්වන්න තර් කරලමයි බද්ගම දිනන් හැදැන් බුද්ධාගම කියන කාටවා තර්ක කරන්න එන්න කිය කතා කරන දහමක් නෙමේ. බුද්ධහකම කියය ඇවිල් ඔබට බලලා ඔබ තේරවාන ඔබ එන්න නැත්තන් අයින්න කියලා කියන දහමක් සන්දිි්ික කියන්නේෙ කාලික කියන්නේ එක එහි පස්සකෝ කියන්නේ එක එහිල බලන්න කියනගෙන. ඉති නිසා මේ මේ තර් කරලනන් ජෑග්‍රහණය කරන්න පුළන් දෙයක් නම කරුණාවෙන් මෛත්‍රයෙන් දෙනකොට මේක මොන පාටද කොහෙද හැදවේ මේක අනුබහ කළොත් මැරයිද එහමහන් අවශ්‍යතාවකුත් නැහැ. බොම ආදරෙන් කරුණය මෛතරින් දෙන දෙයක් බලලා තමන්ට තේරණ වනන් ලබා ගැනීමයි වී.සා බුදු හාම්දුරුව අපට බොහොම කරුණාවෙන් පැහදිි කරන මුළ තුන්ලෝකයක් දැක්කවතුමන් වහන්සේ විදිහයට ඔබ කරපු කායකර්ම වචීකරර්ම මනෝකරම කියන තුනම. හොඳ දේවල් හොඳ විදිහයට එනවා ඒවයින්න හැබැයි චායාව අනපායිනි. සැවනැල්ලවාගේ බරක් නෑ. අමාරුවක් නෑ. එනවා සංසාරයේ ආවයි කියලා සැහැලුවක් මිසක් දුරලතාවයක් හදල දෙන්න නෑ. මොකදකෙන් අපි අපි සංසසාර කරලා ති දුරුව විදිරණෙම හැමවලේම හොදරමුණනකින් හොඳ දෙයක් තවෙනකුට සාධනිය දෙයක් කරපුය තමයි හොඳ කර්ම රැස් කර ගතින්නේ. නරකර්ම රැස් කරලාතියෙන් අනිත් අයට පීදනයක් වේදනාවක් දුන්නයිනෙ. ඒවගේ අයට සංසාරයක එන්නේ චක්කං වහතෝ පද. ගොනා පසු පස අමාරුවෙන් ඇදෙන හරත්තරෝධයක් වගේ එක අම්ම කෙනෙක් මුහදු වෙරලක් අයින්න ජීවත් වෙලා තියෙනු හැබැයියට මානසික ආබාධයක් තිබුණා මේ අපේ පර්තමාන කතාවක් එමනතැ අපි දැනට පාවිච්චි කර නොය අනිත් ආගම්මුලින් අදහස් දක්වන කතාව අමුත් අපිට ගන්න හොඳ අදහසක් තියෙනවා මේ අම්මා මානසික රෝගයකින් පිරිච්චම්ම කෙනෙක් මුහදවෙරලෙ කටයුතු කළා ඇවිදගෙන කරගෙන හිටිය. කවුරුවත් ඇ ගැන බැලුවෙනේ මොක ද මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් නිසා ඉතින් අපි සත්පුරු ශයිනන් කරන්න ඕනේ මානසික රෝගෙන් පෙරෙන කෙන ඩුදව්රන එහෙම කළේ නෑ කවුරුවත් එය පැත්තක දාළම හිටිය ඒ අත් ඉතිං හැම තැන මැවිද ඇවිද මොනවදූ ඇහින් දැහින්ද හිටිය වෙරලට වෙලා කොන්ඩ රැලි වැටිලා ම කවුහර ැනල විසිිකරත් ය හිඳදගෙන නො තියෙන දෙයක් ඔ මේ කුණු විදිරයින් කරන දෙක අනෝ ොහොම ජවිතරැගෙන ගියා මේ අම්ම එකදවසක් ුදේ බලද්ධ සීත සුලන් වැදිවෙදි වෙරලයිනම මැරිලා නියදිලා ඉති මිනිස්සු ඇයක හිනාාවවිී යනේ මේ මන්ද මානසි කාන්තාව ම ැදනයි කියලා ඇයවයින් කලා ඇයින් කලා මරණය නිසා ඇගේ සරීර කූඩු අයින් කලා තේහය බූමධන කලා භූමධන කරලා අවසං වුණට පස්සේ මාසයක් දෙකක් තුනක් යනකොට අ පිරිසිදුව තිබිච්ච මුළු මුහුඳු වෙරලම කැත වෙන. හරීයට එක කටු නිළඟට බෝතල් කටු අරෝමැතියනු. මිනිස්සු හොල බැලුව මෙච්චර කල් මේ මේ මොනවත් ඇනෙන්ට තිබච්ච නැති මුහදු වෙරල මේ අම්මා මන්ද මානසික කියෙනා මිය දුනා විතය මොකොදා පවෂරයක් අප විත්‍ර වෙන්නේ කියලා. හොල බලනොකොට ඒ මුහුදු වෙරලේ අර අම්මන් නිදාගත්ත තැන වටේම තියෙනවා බැග් ගොඩක්ඒ බැක්ටි කරගෙන බලද්දී ඒ බැග හැමෙක්කම ඇවුරදුගානම කරලා තිබුණේ බෝතල් කටුුවගේ දවල් හිඳන එක එදා තමයි මිනිස්සුන්ට හිතනේ මෙයාගේ කරම මෙයාගේ වැඩේ කොච්චර හොඳ වැඩත් අපි කන්න ටිකක්ක් දුන්නේ දැන කියලා. සමහරවිට ඔබ මවදදිනය කරන්න්නහ මුබට මාව පේන පුළුවන් වෙන විදිකට හැබයි මගේයා මගේ ක්‍රමවේදී වෙන එකක්ව වෙන පුළුව ම ඔබව ාර්ත සාතිික දෙන්න ඔබව අධිනය කරන්න ගිහාම මට ඔබ පේන පුළුවන් වෙන විදිකර ඔබ ගැනම මතවාදි හදන්න පුළුවන් වෙන විදිකට හැබයි ඔබ එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන් හැබැයි ඔබේ මනස ඒක නොදන්නවා නෙමි එනිසා අපිට පුළුවන් අපේ හැම කටයුත්තකටම මනස මුල් වෙන බව දැනගෙන මනසාරක්සාාවට වැඩ කරන්න හිතේ ආරක්ෂාවට වැඩ කරන්න හිතේ රක්ෂාවරවැඩ කරන්නේ වෙන කෙනෙකෙ ආරක්ෂාව හදනවට වඩා හිතයාර හිතාරක්ෂ කරගත්තුත් අනිත් අය තාරක්ෂාවෙනෝ ඉබේටම. හැබැයි අපි හිතාරක්ෂා කරගන්නේ අනි්‍යයාරක්ෂා කරන එකටත් වඩා මමා රක්ෂාවෙන් ඕන නිසා. එනිසා මේ ගාථාව කියනවා මනෝ පුබ්බංගමා දම්මා මනෝෂෙට්හා මනුමයා මනසාචයේ පසන්නේන ඒග අතවම තියෙනවන මනසාචයේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමංවේති, තතෝනන් දුක්ඛමංවේති, ජායාවනපායිනී චක්කං වහතව පදං කියල දෙ පැත්තරම තියෙන. එනිසාපි දිසාගතවෙන්න කොහෙටද කියලා. මේ උදේම අපිට හිතන්න දෙයක් තියෙන. පිින්වත්න හිතා බලන්න. අපය පිළිගනි නැත්තං පිළිගන්න නැතුවඉන්න. දෙවියෝ පිළිගනි නැත්තන් පිගන්න නැවයි. එහෙම දේවල් පිළිගන්න ඇතිගෙනනෙක් නම් පිගන්න නැතුවන්. ඒත් ඔබ ඔබේ හිත පිළිගන්න නැතුවඉන්න එපා. මොකොද ඔබට පැහැදිලි ඇති අදරත් ඔබ වැසිකිිලි කැසිකිලි යවන්නේ පවා ඔබේ හිත බව ඔබට පැහැදිලි ඇති. ඔබට කෑම කන්න කෙලා කියනෙ ඔබේ හිත බවට පැහැදිලි ඇති. කවදහරි දවසක මැරෙන්න්න යන වෙලාවටත් ඔබේ ළඟඉන්න ඥාතිය හිතවතා ඔබේ හිතමයි. එනිසා මේ හිතත් එක්ක නිවැරදි ගණදනුවක් කරන්න හැම දෙනාටම ඒ අවබෝධී පහළ වේවා. ඔබේ හිත පිරිෂුදු සිතක් වේවා. ඔබට උතුම් තුනුරුවනගේ ආශිරුවාදේම හේතුවා සනාම වේවාකිලපි ආශීෂණය කරනවා.